සුබ දවසක් මම මදුෂංක ගහනේකොට ඉතින් හරින් ප්‍රනාන්දුයි මනුෂ්‍ය නානයක්කාරයි රනිල් වික්‍රමසිංහගේ පුකෝදණ්ඩ ගිහිල්ලා මේ වෙනකොට රනිල් වික්‍රමසිංහත් එක්ක පවුල් කණ්ඩ මේ වෙනකොට කිසිම හිරිකතක් නැතුව ලැජ්ජාවක් කිනම් නැතුව ලැජ්ජ නාරය කපාගෙන මේ වෙනකොට රනිල් වික්‍රමසිංහත් එක්ක පවුල් කණ්ඩ මේ වෙනකොට හාන්ඩුවට සාය දක්වන්න ඉදිරිපත් වල හැමතිකම් හරගෙන සමගි ජන බලවේගයට සමගි ජන බලවේගයේ වටයිටපු අහිංසක පාක්ෂිකයන්ට මේනකොට පච්චාත් භාගයේ පෙන්නලා මේනකොට කටයුතු කරගෙන දැන් මේනකොට මාධ්‍ය අමු පවත්වල හරි තමන් ඒ ලබාගත් අමාත්‍ය ධූර තමන් රනිල් වික්‍රමසිංහත් එක්ක පවුල් කණ්ඩ ඉදිරිපත් වීම ගැන නොයෙකුත් සාධාරණ හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් අපිට ආන්න තියෙන්නේ මම පසුගිය කාලේ විශේෂයෙන්ම 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අරින් ප්‍රනාන්දු ප්‍රමුඛ පසුගිය ජනපාලන ආණ්ඩුවින් මැති ඇමතිවරුන් කියන මේ ආල්පාරුන් රාශියක් ඒ පාස්කු ප්‍රහාරයේ තොරතුරු දැනගෙන සිටි ආවල් දිනේට පාස්කු දේවමයට සහභාගී වෙන්න ඉන්න කතෝලික බැතිමතුන්ට මිලිච්ච ප්‍රහාරයක් කෙලවෙනවා ශංග්‍රීලා. එතකොට මේ කොළඹ තිබ්බ තරුපය හෝටල් වලට මිලිච්ච ත්‍රස්ත ප්‍රහාරයක් කෙල්ලෙනවා කියලා ඒ අදාළ තොරතුරු දැනගෙන හිටපු දේශපාලකින් හතරින් ජඩ කුප්‍රකට දූෂිත කිසිම ප්‍රතිපත්තියක් නැති සල්ලි වලට තමන්ගේ ආත්මේ පාවදෙන එකෙක් තමයි මේ හරින් ප්‍රනාන්දු කියන ජඩ සුනකයා. දැන් මේ වෙනකොට රනිල්ගේ පුකෝදණ්ඩ ගිහිල්ලා රනිල්ත් එක්ක මේ පවුල් කාලා දැන් තමන් මේ ආන්ඩුවට සහාය දක්වන්න ඉදිරිපත් වීම ගැන දැන් මේ වෙනකොට නොයෙකුත් සාධාරණ හේතු කාරණා ඉදිරිපත් කරලා මේ හරින් හිතනවා නම් මේ රටේ මිනිස්සුන්ට සාධාරණයක් කරා විසින් අර පාස්කු ප්‍රහාරයෙන් මේකේ මිනිස්සුන්ට සාධාරණයක් හිටු කරා එකඩේ අපි දැක්කර අරින් ප්‍රනාන්දු කියන මේ ජඩ මේ කිසිම ප්‍රතිපත්තියක් නැති දේශපාලකයා කිව්වේ මොනවද මේ විපක්ෂින්න කොට කිව්වේ අර සර්පල් කියලා මේනකොට ලැජ්ජ නැතු අන්න මේ සර්ගේ බංකොලොත් ආණ්ඩුවේ ගිලෙන ආණ්ඩුවට එකතු වෙලා දැන් මේනකොට තමන්ගේ දේශපාලන මේනකොට කුණු කෝඩේට මේ අරින් ප්‍රනාන්දු කියන මේ ජඩ දූෂිත පුද්ගලයා විසින් ඇදලා දැන් අපි දන්නවනේ මේ යාපාලන ආණ්ඩු කාලේදී ඩිජිටල් අමාත්‍යවරයා විදිහට මේ මොකද ඩිජිටල් යටිතල මොකක් හරි පාසුකම් අමාත්‍ය ධූරයක් දරනකොට මෙයාකා රටේ ඉන්න කිසිම වැදගත්කමක් නැති කිසිම උගත්කමක් නැති කිසිම බුද්ධියක් නැති අර සුදුසුකම් තියෙන දක්ෂ මේ තරුණයන් ඉද්දි තරුණ කෙල්ලෝ ඉද්දි අර වටේ යන ගොන් බඩු වලට මේ තැන දීලා උන්ට රස්සාවල් දීලා රජය තැන් උන්ට අමන්තංශ වල සුපිරි රැකියාවල් දීලා මේක එක මේ පෝස්ට් දීලා මොන තරම් මේ යෝගයක් මේ අරින් ප්‍රනාන්දු කියන කන් මේ නැටුවද. ඉතින් දැන් මේ වෙනකොට අරින් ප්‍රනාන්දු මොනවද මේක මේ දැන් මේ වෙනකොට තමන් මේ කරපු දෙන් ඔප්පු කරේ ඒ තමන් ඇල තමන් කිසිම ප්‍රතිපත්තියක් නැති තමන් තමන්ගේ පන්ති වෙනුවෙන් ඕනම වෙලාවක මේ නිල්කොල පෝට්ටෝ කියන පවුල් පැලන්ති පක්ෂය වෙනුවෙන් අපි කඩේ යනවා ඒ වෙනුවෙන් අපි ආත්ම වලත් පාව දෙනවා කියන පණිවිඩේ නෙමෙයිද මේ අරින් ප්‍රනාන්දු ප්‍රමුඛ මේ මනුෂ්‍ය නානයක්කාර දුන්නේ. මොකද ඉස්සරහට තවත් අපිට බලා ගන්න පුළුවන් රටේ ජනතාවට පේන්න මේ සමගි ජන බලවේගෙ ඉන්න මැති මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජපක්ෂලගේ කළු සල්ලි වලට මා ජනතාවෙන් හොරා කාපු කළු සල්ලි වලට ආණ්ඩුවට සහයෝගය දක්වමු ආවේ තමන්ගේ ආත්මේ පාව දීලා එකතු වෙයි. ඉතින් මම මේ අවස්ථාවේදී අපි කියනවා ওই සමගි ජන බලවේගයට ඡන්දය දුන්න මම සමගි ජන බලවේගයේ පාක්ෂිකයෙක් නෙමෙයි. නමුත් කාලයක් මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් පසුගිය 2019 මීට අවුරුදු 3කට කලින් 2019 නොවැම්බර් 16 වෙනිදා මම සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන්න කෙනෙක්. අපි දන්නවද අපිට අවබෝධ වෙලා තියෙනවා මේ නිල්කොල පෝට්ටෝ කියන මේ කාලකන්ණි පක්ෂ තුනම තමයි මේ අවුරුදු 74ක්ම අපේ රට වලපල්ලට ඇවලා අපේ රටේ ජනතාවගේ මලමිනි මතින් දේශපාලනය කරලා මිනිස්සුන්ගේ ලේම් මතින් මේ රටම ලේවලින් තෙත් කරපු මේ කාලකන්ණි සාතන්ගේ පවුල් මේ පැලන්ති පක්ෂ තුන තමයි ওই නිල්කොල පෝට්ටෝ කියන්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයට ඡන්දය ලබා දුන්න මේ කාලකන්ණි කුප්‍රකට මේ වහල්ු ඉන්නවනේ උන්ට කියන තවත් අවුරුද්දකට බල කඩේ යනවා නම් උන්ට යකෝ උන්ට කඩේ යන්න කලින් හිතපන් උඹලගේ දරුවා ගැන උඹලා නම් ඔය මොකක් හරි උඹලගේ ගැහණි වරි උඹලගේ ආත්මය රේකකට දීලා
උඹලා ජොබ් කට් ගන්න පුළුවන් පව් ඉස්සරහට මේ රට බාර ගන්න දින්නෝනේ අයින්ස්ක තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ මේ ඒ වගේම මේ 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 රටේ මේ ඊළඟ પરම්පරාව බාර ගන්න දින්නේ මේ අයින්ස්ක මේ කිරිසප්පයෝ ගින්න අයින්ස්ක දරුවෝ ඒ දරුවෝ ගෙන ඉතපාල උඹලට රස්සාවක් කර යම් බෙන්ඩ ඇති ඊට ඉඩමක් අඩමක් උඹලාගේ එක එකට පච්චාත් භාගයේ දීලා මේ ගන්න ඇති නමුත් මේ හරින් ප්‍රන්දු කියන්නේ කිසිම වැදගත්කමක් නැති පාදඩ බඩුකාරෙක් මේ වගේ බඩුකාරුන්ගේ පාර්ලිමේන්තු යවලා මේ වගේ මේ වගේ සමාජයට කෙලින් දැන්න එපා කොහොමද අරින් ප්‍රම් වැල දැන් මේනකට ගිය පාර ඡන්දෙල්ලුවේ නෑ ඒ ගියත් ඇවිල්ලා පින් මන්ත්‍රීකමක් කම්මුනේ ඉතින් මේ වගේ පරෙම ඕනට අඩ උඩ තියාගන්න එපා අපිට තවත් දකින්න පුළුවන් වෙයි මොකද සජිත් ප්‍රේමදාස්ගේ උජ්ජත්තකමට තව තවත් ඔය පක්ෂ කඩාගෙන යන්න ඕනේ මගෙත් ආසාව තියෙන මොකද මම සජිත් ප්‍රේමදාසට මීට අවුරුදු දෙකකට යද්දි කිව්වා සජිත් වා මේලා තිබ්බ මේ සර් වා බුලන මේ මේලා කරන්න ඕනේ වාගේ දේශපාලන ප්‍රයත්න ආරක්ෂා කරගන්න න ඒ තිබ්බට පොඩ්ඩක් ආපස්සට තියලා අර මාලිමාව ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දීලා මේනකොට රාජපක්ෂලාව ශක්තිමත් කිරීමෙන් වලකින එක මොකද ජාතික ජන බලවේගය වැඩි මනාප ගත්තන ඔය රාජපක්ෂලා එකෙක්ටවත් රනිල්ලට එකෙක්ටවත් නටන්න බෑ එහෙම වුණා නම් අද සජිත් ප්‍රේමදාසගේ දේශපාලන පැවැත්ම රැකෙනවා ඉතින් මේනකොට අපිට කියන්න තියෙන්නේ සමගි ජන බලවේගින් අපිට පසුගිය කාලේ අපේ account බොරු හේතු කාරණා කියලා ඒටි ස්පීච් විදියට මේවා කරලා අපේ පෝස්ට් වලට report ගහපු වාළු උඹලා ඇත්තටම පව් උඹලා මහර විදියට උඩ දහගෙන අරින් ප්‍රන්දුව මහර විදියට ප්‍රොමොට් කරලා මහා මාර පොරක් කරා දැන් අපිට අහන්න තියෙන්නේ දැන් සැපද කියන එක විතරයි.